ஒரு சமயம் தென் இசுரி நதி கிளீன் ஹிசகட்ட நவ கிளியர் மென் டீப் கிளென்ஸ். ජාතික සංවිධාන එකමුතුව පවසන්නේ ඉදිරියේදී ගෙන ඒමට නියමිත ත්‍රස්ත මර්ධන පනත භයානක පනත් කෙටුම් පතක් බවයි. ඉතාමත් භයානක පනතක්. ඒ වගේම දැන් ඔබ දන්නවා සෙන්ට්‍රල් බැංක එක ස්වාධීන කිරීමට ගෙන ආපු පනත. අපි ඒක අභියෝගයට ලක් කළා සුප්‍රීම සාමයේ නඩුවක් දැම්මා. ඒ නඩුවේදී අපිට පක්ෂපාතව සුප්‍රීම සාමයේ තීන්දුවක් දුන්නා. තීන්දුවක් දුන්නට මොකද ස්පීකර් කතානායකයා සම්පූර්ණයෙන්ම ඒක දැරදි විදියට පාර්ලිමේන්තුව ලිස්බන් කළා කිව්වා මේ පනත සම්පූර්ණයෙන් සුප්‍රීම සභාවේ පිළිගත්තා කියලා සම්පූර්ණයෙන් දැරදි. එතුමා කියනවා මේ වගේ පනත් එංගලන්තේ ඇමරිකාවේ ජර්මනිය තවත් රටවල් තියෙයි කියලා. මම එතුමාට අභියෝග කරනවා මේ මොන රටක හෝ මේවා දෙයක් තියෙනවා නම් පෙන්වන්න. මොන රටේ නීති තියෙන කියලා මොන පනත තියෙන කියලා මේ පනත යටතේ පොලිස් පත්‍රය බලය දීලා තියෙනවා. ඕනම ප්‍රදේශයක් තහනම් ප්‍රදේශයක් කරන්න. මේ කරන්න හදන්නේ මොකද්ද? උද්ඝෝෂණ කරන වෙලාවේ පාරට බහින මිනිස්සු ඔක්කොම උද්ඝෝෂණ සහභාගී වෙන වලක්වන හදනවා. ඒ විතරක් නෙවෙයි මේක හැටියට කියනවා ඒ ක්‍රියාව කරන එක විතරක් නෙවෙයි ඒකට සහභාගී වෙන සියලු දෙනා ත්‍රස්තවාදීන් හැටියට මේක හංගුවට ගහලා තියෙනවා. ලංකාවට බිලියන 3ක් අවුරුදු 4කදී කොටස් 8කට දීලා තමයි මේ ඉතිහාසයේ කිසි දවසක නොකළ දේවල් කරන්න බල කරන්නේ. ආණ්ඩුව ධන ගහලා ඒ සියල්ල පිළිගන්නවා. ජනතාවට බොරු කියනවා මේ වැඩේ කරොත් ගොඩ යනවා කියලා. දැන් IMF එක කියපු විදියට IMF එකට යටත් වෙලා දැන් විකිණීමේ න්‍යාය පත්‍රේ. ඉතින් ඒ නිසා අපි යෝජනා කරනවා වහාම මේ පනත නැවත සකස් කරලා ගැසට් කරලා ඉදිරිපත් කළ යුතුයි අධිකරණයට කියලා. සංශෝධන 73ක් එක්ක පනතක් සංශෝධනය කරනවා කියන්නේ මොන තරම් ලැජ්ජ නැති වැඩක්ද? අද විජයදාස රාජපක්ෂ මහත්තයා මේ ලෝකයේ කිසිම රටක මුසලෝනි හිටියත් හිට්ලර් හිටියත් ගේන්නේ නැති ජාතිය පනතක් ගෙනල්ලා ඒක සාධාරණීකරණය කරනවා. අපි එතුමාට කියනවා ඇමති මස්කට්ට වෙනුවෙන් තමන්ගේ වෘත්තීය ගරුත්වය පාවා දෙන්න එපා කියලා විජයදාස රාජපක්ෂ මහත්තයාට.